හොඳයි මම හිතන්නේ දැන් ඔන්න අපේ විරාම ඉවර වෙලා එනකොටම අපේ ආදරණීය අපේ ගුරු පියාණන් වෙල්ඩු ඩායතනේ ගුරුතුමා ගුරුතුමනි අපිට කියන්නකෝ දැන් ඔබතුමා මේ මොකද්ද කරන්න හදන්නේ රටවල් 165කටම පේනවා මේ 165කටම පේන මොකද්ද මේ කරන්න හදන්නේ මේක තමයි අජීවී වස්තුවක මේ සජීවී ආකාරය ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් මේ දැනට අපි මේ පෙනීමෙන් මේ වැඩ කළාට රූකර නාට්‍ය කලාවේදී ඉස්සරහට යන්න පුළුවන් ටික සෞදි හිතවතෙක් ඉන්න ආයිබෝන් කියලා ඔබතුමා ඔබතුමාද තුමියද පිළිගන්නවා සමන් මාත්‍ය ආයිබෝන් ආයිබෝන් මොකද යා ඔය ටීවී එකේ සද්ද අඩු කරන්න වෙනවා ඔය ටීවී එකේ සද්ද අඩු කරලා කතා කරමු මේ දැන් ආදමේ ලොකු වෙනසක් කරනවා නේද ඔව් ඒක තමයි ඔබතුමා ටීවී එකේ සද්ද අඩු කරලා ඔතන ඔක්කොම හරියන්නේ රයිට් අනේ සමන් මාත්මයා බොහොම හොඳයි ඔබතුමා කතා කරාද දැන් මේ ඔච්චර ඔච්චර කාර් එක ගන්න අනු ඔක්කොම ගන්න ගන්නේ ඔය මොකද කරන්නේ මොකද්ද ආ ඒක තමයි කියන්නේ මට අපිට මම හිතන්නේ ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන විරාජ් මල්ලී බොහොම ස්තුතියි සමන් මහත්මයා අපිට කතා කරාද අපි දැන් මොකද්ද මේ කරන්න යන්නේ කියන්නේ ආයුබෝවන් බොහොම කාලෙකට පස්සේ වටති තින්ගේ එලිපාලියට වැහැලා කතාවා කොරන්න පුළුවන් වුණා ඒ කියන්නේ ඉතින් මේ මොකද මුටේ කොළඹු ටෙලිවිෂන් නේද ඒ ආයතනයට ඒ අධිපතිතුමල්ලට කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි මේ අවස්ථාව මේ පාරම්පරික අපිට ලබා දුන්නට මේ අපේ බුද්ධික පුතාටත් බොහොම ස්තුතියි අපේ මන්ත්‍රීතුමත් ඉන්නවා කට වරද්ද ගන්න ඕනේ නැහැ අපි පියලිසත් අපේ පැත්තේ අපේ මන්ත්‍රීතුමා ආ අපි දන්නේ ඒ කාලේ දවුව ඉතින් මේ මෙව්වගේ වැඩ තමයි පුතේ කරන්න ඕනේ ඔව් අපේ පාරම්පරික කලාව වලවලට යන්න දෙන්න බෑ නෝ එහෙම කරන්න බෑ මේ රුකඩ කලාවෙන් ඉතර මොන තරම් වැඩ කරාද අදත් මේ ලෝකේ ඔය දිනුයි කියන රටවල් කීයක් නම් අපේ වැඩ ගන්නවද ඒ වුණාට ඉතින් මේ අපේ රටේ නෑ නෝ පුතේ අපිට අවස්ථාවක් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අත්තටම ඔන්න මං හිතන්නේ හින්දම තමයි ගලමු ටෙලිවිෂන් නාලිකාවෙන් ඔබලට අවස්ථාව ලැබුණේ නේද මහත්මයා එහෙනම් ඔබතුමා අපිට වචනයක් කතා කරන්න ඕනේ මේ රූකඩ කලාවේ ඔබතුමා පාරම්පරික රූකඩ ශිල්පියෙක් එහෙමයි වාඩි වෙන්න වාඩි වෙන්න අමාරුමත් හිටගෙන ඔව් ශ්‍රී ලංකාවේ රූකඩ නාට්‍ය කලාව අනාදිමත් කාලයක් තිස්සේ හරි ජනප්‍රිය වෙලා තිබිලා තියෙනවා බ්‍රිතාන්‍ය පාලනයේ සමයේ ශ්‍රී ලංකාවට එනවා වේල්ස් කියලා රාජකුමාරයෙක් ඒ රාජකුමාරයා අප වෙලාවේ කොළඹ බගතලේ වලව්වේදී රූකඩ සංදර්ශනයක් ඉදිරිපත් කරනවා ඒ වේල්ස් කුමාරයතුළු රාජකීය දූත පිරිසට මගේ සීයා පොඩි සිරිනා ගුරුනාස් ඒ වෙලාවේදී එතුමාට රම් පදක්කමක් හා රුපියල් 500ක මුදල් තාගියා ඒ කාලෙදී ඔව් දැන් මං හිතන්නේ ලක්ෂ 50ක් විතර ලක්ෂ 50 ඒ 500 ඉතින් අන්න එතන ඉඳලා තමයි ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලිඛිත වාර්තා ඉදිරිපත් කරන්නේ එතෙක් ඉදිරියට තිබිච්ච යුගයෙන් යුගයට පරම්පරාවෙන් පරම්පරාවට ශිල්පයක් කලාවක් වශයෙන් පවත්වාගෙන ආවා එතනින් පස්සේ තමයි ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ තියෙන්නේ එදා ඉදිරිපත් කරපු රූකඩ නාට්‍ය ඇහැල පොලේ නාට්‍යයේ පිටපත මගේ වයස වගේ දෙකක් වෙනවා මේ වයස මේක මේ ඇහැල පොල හලපල නාටකම් ඔව් මේ නාටකම් කලාවේ නිර්මාතෘ පිලිප්පු සිඤ්ඤෝ කියන ගුරුතුමන් විසින් රචිත ඒ වගේම මුද්‍රණය කරපු පොත තමයි ඔය මේවා බලන්න හිතවතුනේ කලම් ටෙලිවිෂන් නාලිකාව නරඹන්නට මොෝනි අපි තව ඔබතුමත් එක්ක විස්තර කතා කරනවා පියල්ලයි එක දෙසට යනවා පියල්ලයි ඇත්තටම දැනනවා නේද පියල්ලයි අද මේ වැඩසටහන පැහැදිලිවයි තාමත්ම ඒ කියන්නේ හොඳ ගුණාත්මක වැඩසටහනක් හැටියටයි මම මේ වැඩසටහන දකින්නේ
ඒ හින්දම තමයි ඔබතුමාට දෙන්නේ කිය ඔබතුමත් මේ ගුණාත්මක වැඩ කරන හින්දා මට මේ 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 පියල්ලා යමේ කරන්න යන වැඩ කටයුතු මට මේ මේක ලබා දෙන්න නාලක මාත්මිය මේ බොහොමයි පියල්ලා මේත් එක්ක විස්තර කතා කරන්න කවුද මනා රයිට් ඔව් පියල්ලා කියන්න විස්තර පොඩ්ඩක් චුට්ටක් සෑම වර්ෂයකදීම ළමයි 12,500කට වැඩි සංඛ්‍යාවකට දැන් 16 වෙනි වතාවටත් මේ ආධාර ලබා දෙනවා. ඉතින් ඒ ආධාර يعني සියලු ආධාර සොයාගන්නේ මම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ කියන්නේ ඔබ hina වුණොත් ඇති කියන මේ සංගීත ප්‍රසංගයේ ඒ සංගීත ප්‍රසංගයේ විශේෂයෙන්ම සසිකා නිසංසලා ඒ වගේම අසංක පියමන්ත ඒ වගේම තරින්දු නිශාන් නිශංක වීරසේන ඔව් සුධර්ම මහත්මිය කතා කරනවා කුවේට් වලින් ඔබතුමාට බාධා කරනවා අයිබෝවන් සුධර්ම මහත්මිය හලෝ අයිබෝවන් අයිබෝවන් බුද්ධික මහත්තයා අයිබෝවන් කොහමද අද වැඩසටහන අද නම් ඇත්තමයි ගොඩාක් ලස්සනයි අද ගොඩාක් ලස්සනයි අපිට ඇත්තම ඔයගේ වැඩසටහනක් තමයි බලන්න ඕනේ අපිට දැන් ඕවා බලන්න නැහැ ඒ කියන්නේ දැන් ඉස්සර තිබ්බා දැන් ඕවා ගේනවා අඩුයි ඒ කියන්නේ දැන් ඩායට් ගායිකාව ගොඩාක් ඉන්නවා. කියන්නේ පොඩි ළමයි පවා ආස මේ වගේ ওই సౌందර්ය කියන්නේ ওই මුකට දැන්තර බලන්න ගොඩාක් ආසයි. ඉතින් අපිට ඩායට් ගායිකාව තෝරේ එපා නෙමෙයි නමුත් මේ වගේ දේවල් ගොඩාක් අපි ආසයි පොඩි ළමයින්ට බලන්න. කියන්නේ පොඩි ළමයි ආසයි කාටුන් දේවල් බලන්න. ඒක නිසා ඒ වගේම අර මොහිදිස්සේ මහත්තයාගේ දීපිකායනා කරේ. ඒත් රටට හොඳ අනාගතයක් ඇත්තමයි ගොඩාක් ලස්සන. අනේ බොහොම ස්තුති ඔබතුමියට බොහොම ස්තුති දිගටම නරඹන්න අද නිවාඩුයි නේද right bomb studio with me bomb stuti dakka thumiya oh godak aba nirwan da sikura ichchala gatha kare mage appa pereera ha ada godak stuti man idan otara kee denek narapanada me welawae ape nalikawa ay misanna kaid kamanne pialai ඉතින් ඔන්න ඔහම තමයි පියල්ලාගේ මේ 13 වෙනි දෙසැම්බර් 13 වෙනි ඉරිදා මම මේක චුට්ටක් කියන දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ වෙනුවෙන් කැප වූ සිසු නැන ප්‍රදීප පදනමට ආධාර පිණිස ඔබ hina වුණොත් ඇති ඔබ hina වුණොත් ඇති ගීස්වර සැඳෑව දෙසැම්බර් 13 වෙනි ඉරිදා 5:30 සිට අලුත්ගම කළුවා මෝදර සන් ඇට් මූන් රිසෝට් හිදී පැවැත්වෙනවා හිතවතුනි අපි එන්නට බැරි අයට මේ අය වෙනුවෙන් ඒ වගේම සංගීතයේ බුද්ධිකරුවන් ප්‍රමුඛ මියසි අපේ බුද්ධික මල්ලයි අපේ ආදරණීය මිත්‍රයා සුමිත් කරුණරත්න තමා ඇනවුස් කරන්නේ නිවේදන කටයුතු කරන්නේ කථනය කරන්නේ ඒ වගේම අපි කියන්න ඕනේ පියල්ලාගෙන් උදව් කරන්න පුළුවන් අය මම පියල්ලාගෙන් මම දැන් දෙන්න බෑ කියලා කිව්වා මම ඉල්ල ගන්න වෙනකොට කොහොම හරි account number එක තියෙනවා ඒකත් මම ඉල්ල ගන්නවා තව සුළු මොහොතකින් ඊට පස්සේ මම කියනවා ඒ වගේම හිතවත් එක්ක අපස් සමග සම්බන්ධ වෙනවා කොහෙන්ද විරාජ් මල්ලි මේ කතා කරන්නේ අපි යාළුවා බහරෙන් වලින් කතා කරන්නේ අයිබන් චන්ද්‍ර මහත්මිය අයිබෝවන් ඔව් එතමයි බොව ලංකාවේ අත ඉස්සටන්න මේ රූකඩයක් කලා යතන අපේ ලංකාවේ හැම රැක්කක් වලක් නැහැද වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඇත්තම ඉදිරි අපේ අනාගතය අත දරපන් පුරන්න මේ වැඩි සටහන දැකීමට අවස්ථාව වාසනා උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමිය ලංකාව කලබු ජිල්ක නායකත් අපතාව පින් කරනවා අනේ ගොඩක් ස්තුතියි ඔබට බොහොම අමාරුවෙන් තමයි මේ අපේ ශ්‍රමික කාන්තාවන් මෙතුමන බොහොම අමාරුවෙන් ඉතිමේලා මේ කීයක් හරි තමන්ගේ ෆෝන් එකට දාලා බොහොම අමාරුවෙන් මේ කතා කරන්නේ. ඒගොල්ලන්ට මාත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ හදවතේ දැවෙන ගින්න තමයි ඒ කියන්නේ. ගින්න කියන්නේ සතුට. සතුටයි ඒ කියන්නේ පියල්ලයි. ඒ හින්දා ඒ අයට සින්දුවකින් අපිව උපරිම සතුට කරපු අපිට මතක් වෙනවා ප්‍රදීසිල්ලා මහත්මයා. එතුමන සාදාටක් කරනවා පියල්ලයි මේ වෙලාවේදී. කලම්බ ටෙලිවිෂන් නාලිකාවේ. මම හිතන්නේ පියල්ලයි මේ ගීතය ගායනා කරනකොට බුද්ධික මල්ලි
බොහොම වේගවත් සංගීතය සපයනකොට නම්බු ගියයි මං කැමති අර මපට් ඒවා මේවා ඔක්කොම ඔබතුමාගේ මේ මේ අර කොලංග ඩාන්ස් කරන කෙනත් මේ සින්දුවට නටයි කියලා මේ සින්දුව බොහොම ලස්සන ගීතයක් ජනප්‍රිය ගීතයක් ප්‍රදීසිල්ල මාත්මේ අපි ගායනා කරමු. බින්දුවයි හතයි එකයි හතරයි නමසිය අනූපහයි නමසිය අනූපහ බින්දුවයි හතයි එකයි හතරයි නමසිය අනූපහයි නමසිය අනූපහ ඔබ හිනා වුණොත් ඇති කියන සංගීත ප්‍රසංගයට ඔබට පුළුවන් මං හිතන්නේ එකෙන් හොඳ දෙයක් වෙනවා කියලා තවත් තොරතුරු හොයලා බලලා ඇත්තටම මේ දේ වෙනවා කියලා ඔබටත් අහ වුණාට පස්සේ අපිට ඒ දේ තහවුරු ඉඳලා අපි මාධ්‍යට ගෙන ඔබටත් අහ වුණාට පස්සේ ඔබලට පුළුවන් ඉදිරි උදව් කරන්න. ඒ වගේම සෞදියන් රොයන් මහත්මයා ආයිබෝවන් ඔබතුමාට සුරේන් මල් පොඩක් මේක ආයිබෝවන් ඔව් ඔබතුමා කොහොමද සනීපේ මම හිතන්නේ ටීවී එකේ සද්ද අනිවාර්යයෙන්ම අඩු කරන්න වෙනවා ටීවී එකේ සද්ද අඩු කරන්න ඕනේ ඉන්න උපරිම මේ වුණාට මේක එක්පාර චෙක් චුට්ටක් සම්බන්ධතාවය වැඩි පොඩ්ඩක් නේ එහෙම පොඩි එකක් තියෙනවා නේද ඔයාලා තේරෙනවා නේද වැඩි ඔව් මොකද වැඩසටහන ඔබතුමා දිගටම කතා කරලා යන්නකෝ එතකොට හොඳයි වැඩසටහන මම දැන් කතා කරනවා වැඩසටහන හොඳයි
හොඳයි මං හිතන්නේ ඔබතුමා බොහොම ස්තුතියි අපිට කතා කරාට ගොඩක් ස්තුතියි මං හිතන්නේ දුරකතනේ මොකක් හරි අපි දෙගොල්ලකින් කාගේ හරි අවුලක් තියෙනවා අපි අල්ලයි මං හිතනවා අපේ මේ අපේ ප්‍රේමෙන් මහත්මයාගේ දුරකතන එමතුම අපිට ලබා දෙන දුරකතන අංකය 09212 579231 තව පාරක් කියන්න 09212 579231 හිතවතුනි මගේ ආදරණීය කලම්බ ටෙලිවිෂන් නාලිකා නරමන හිතවතුනි නැති වෙන්න දෙන්නට එපා මේ රූකඩ කලාව මේ මිත්ම පාරම්පරික රූකඩ ශිල්පී ඔබතුමන්ලා මියුසිකල් ෂෝ එකක් කරනවා වගේම ඔය මේ රටවල මේ සංගීත ප්‍රසංග සංවිධානය කරන අය ඇති බලන් ඇති මෙවැනි දේවලුත් කරන්න පොඩි අය එහෙම ගෙන්න ගන්නට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව නාලක ඒ හිඳයි මම හොඳට මතක තියාගන්න මෙතුමලත් එක්ක සම්බන්ධතාවය දිගටම තියාගන්න කියලා මම සංගීත ප්‍රසංග සංවිධානය කරන මිත්‍රයන්ගෙන් ඉල්ලීමක් ඉල්ලනවා. බහරෙන් වලින් නිෂා අයිබෝන් නිෂා නංගි කොහමද? අයිබෝන් හඳයි මෙතනගේ. කොහමද? අද පැරෙන්ටිල හැමෝටම අයිබෝන් කියනවා. ඔව්. අද ගොඩක් හිතේනවා අලුත් දෙයක් කරනවා. හරිම සතුටුයි මේ රූපේ නතරන බිංදුවයි හය. ප්‍රේමයි, ඔයාගේ දුරකථන අංකය කියන්න ඔය තාරාවර කියන්න කියන්න ගන්නේ පොඩ්ඩක් ඔයාගේ දුරකථන අංකය. මල්ලු කියන. බල්ලද කියන. මගේ දුරකථන අංකය ලියාගන්න 0-7-1-89-38 189 අපේ හරි මං හිතන්නේ දෙපාරක් කියන්න ඕන දෙන්නේ කිව්වේ ඉඳලා අපේ මේ සුමිත් මල්ලි ඔයාගේ දුරකථන අංකය තෝම සඳහන් කරා 0-7-2-59-69-383 තපරක් කිය 0-7-2-59-69-383 ඔයාගේ දුරකථන අංකයක් කිය සංගීත කණ්ඩායම මම ඇසි අද මම විතරයි දැන් ප්‍රේමී බුද්ධිගයි අපේ සංගීත කණ්ඩායමගේ අංකය 0-7-3 169-403 0-7-3 169-403 right එහෙමනම් බොහොම ස්තුතියි. එහෙමනම් මං හිතන්නේ අපේ සුමිත් මල්ලිට මං ආරාධනය කරනවා ඔබට තමයි ගීත ගායනා කරන්න මේ වෙලාවට තියෙන්නේ. අපිට ඒත් බෙක් මාස්ටර්ගේ ලස්සන ගීතයක් රටවල් 165 න් අපේ ඉන්න ශ්‍රමික හිතවතුන්ට
අනිවාර්යයෙන්ම මම මේ ප්‍රසිද්ධියම කියනවා මම වග කියනවායි කියලා මට ඊට වඩා
කියන්නට තියෙන්නේ ඔබේ ප්‍රදේශයේම කෙනෙක්ගේ තමයි මේ නාලිකාව අපේ සුජීව සිද්ධා මහත්තයාගේ. ඒ වගේම තමයි අකලංක ශ්‍රී අපේ අකලංක අපේ channel head ඉන්න නාලිකා ප්‍රදානය වෙලා අකලංක බොහොම ඕනෙකට උදව් කරනවා. ඒ වගේම තමයි අපිත් උදව් කරනවා. අපි කාටවත් ඊරිසියා නැහැ. අපි දන්නේ නැහැ අපි ගාවට ඇවිල්ලා කවුරු උදව්වකුත් අපි අනිවාර්යෙන් මේ දේවල් කරනවා. ඒ හින්දා මම වගකීමෙන් කියනවා අපේ මේ මං අකලංක ජයසිංහ මහත්මයාට ඔබ CD එක අද මට දීලා යන්න අනිවාර්යයෙන්ම රටවල 185කටම පේන්න මේ chart show වල හිටන් අනිවාර්යයෙන් මේ සින්දුයයි මම බොහොමත්ම වගකීමෙන් කියන මොකද ඔබට සින්දු කියන්න පුළුවන් කියන එක පැහැදිලි. ඒ වගේම මට දැඩි විශ්වාසයක් තියෙනවා ගරු සභාපතිතුමත් අකලංක ජයසිංහ මහත්මයාත් මගේ වචනේත් ඔබේ හැකියාවටත් අනිවාර්යයෙන්ම සුදුසු තැන දෙනවා කිසි දෙයකට බය වෙන්න එපා. අද ඉඳන් ඔබේ සින්දුවක් අපේ නාලිකාව යනවා කියලා හිත හදාගෙන ඔබට ගෙදර යන්න පුළුවන්. ඔව් සරි. අනේ මට තව චූට් දෙයක් තියෙනවා කියන්න. මගේ ආදරණීය සුන්දර මිත්‍රයා මම අනිවාර්යයෙන් සේවත් කරනවා බුද්ධිද මෙතුමහරා තමයි මම ආදරණීය මගේ ප්‍රිය සේවරුන් සියලුම බුද්ධිගත් උදව් කරනවා කිසි දෙයකට බය වෙන්න අද ඉඳන් ඔබේ හරි අර අම්මගේ ගීතේ චූල් පුංචි කොටසක් ගන්න කර පුංචි කොටසක් ඇත්තටම ඒ මගදී නතර කරේ තරහ වෙන්න එපා අපිට කාල වේලාව නැති හින්දා සහ ඔබේ සින්දුවට අද ඉඳන් පුදුමාකාර විදිහට සාධාරණයක් මේ කලම්බ ටෙලිවිෂන් නාලිකාවේ වෙනවා කියන එක මට ස්ථිරවම කියන්නට පුළුවන්. පුංචි විරාමයකට යන්න සිද්ධ වෙලා තියෙනවා නේද නම්බුගියයි අයියලා වගේ ගුවන් විදුලි ඒ දවස්වල හිටියා නම් මේ දේවල් වෙන්නේ. ඒක ඉදේ බොහොම ලස්සන බෙල්ලු ඩායතන වැඩ කරේ ඔබතුමත්. මේ වගේ කටහඬවල වලින් ප්‍රයෝජනය ගන්න ලංකාවේ මිනිසුන්ට වාසනාවක් දෝ කියලා හිතනවා මේ ගීත ඇහෙනකොට. අර කලින් කිව්වේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ වනේ ඇහෙන්නේ දැන් ඒ. හොඳයි. ආ මේ අපේ මගේ මිත්‍රයනේ අපිට පොඩි 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 පුංචි අවස්ථාවක් දෙන්න පුංචි විරාමයක් කරන් බොහොමත් ඉක්මනින් එනවා.